යාපෝ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. පොරොන්දු වුණා වගේම මේ වීඩියෝ එක අරගෙන ආවේ මෙන්න මේ hair clip එකේ මිල තීරණය කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. අපි බලමු මේ hair clip එකේ මිල අපිට කොහොමද decide කරගන්න පුළුවන් කියලා. මුලින්ම මේ hair clip එක හදද්දී අපිට වැය වෙලා තියෙනවා hair clip එක ඒ වගේම ribbon ඒ වගේම මැද finish කරපු ribbon. මුලින්ම අපි ලියාගෙනමු hair clip එකට අපිට වියදම් වෙච්ච මුදල hair clip එක රුපියල් 9යි. දැන් නම් මේ clip එකත් මිල අඩු වෙලා තියෙන්නේ WhatsApp catalog එකට ඇවිල්ලා බලන්න. ඒ වගේම ඊට පස්සේ අපිට ගිහින් තිනවා මෙන්න මේ විනිවිද පේන ribbon එහෙම නැත්නම් ඔගන්ස ribbon එක අපි බලමු. ඒකේ මිල කොහොමද සටහන් කරගන්නේ කියලා ඔයාලා දන්නව සාමාන්‍ය පරිදිම අපි මේකට පාවිච්චි කරේ 4.5ක් අඟල්. ඉතින් මේ රිබන් එකේ යාරේ රුපියල් 30යි. හැබැයි අපි මුලින් බලමු අඟල් 36 අපි බෙදලා 4.5ෙන් එතකොට පුළුවන් අපිට 8ක් හදාගන්න. ඒ කියන්නේ 8ක් කැලි 8ක්. හැබැයි අපි මෙතන කැලි 2ක් අරගෙන තිනවා 4.5ෙන්. ඒක නිසා අපි 36 බෙදා ගන්න ඕනි 9ෙන්. එතකොට අපිට පුළුවන් වෙන්නේ 4යි. මොකද 4.5 ඒවා දෙකක් අරන් තියෙන හින්දා එතකොට 9 නිසා. ඉතින් අපි 30 බෙදාගමු ඊට පස්සේ 4ෙන්. එතකොට අපිට රුපියල් 7.50ක් වියදම් වෙලා තියෙනවා මේ රිබන් කොටස් දෙකටම. ඒ කියන්නේ අපි මෙතන 4.5 කොටස් දෙකක් ගත්ත හින්දා තමයි අපිට ඒ ගාන වියදම් වෙන්නේ. ඉතින් අපි ගාන තමයි 7.50යි. ඒක මම මෙතන ලියාගන්නවා. ඊට පස්සේ අපිට මෙතන මැද ෆිනිෂ් කරන්න වැය වෙලා තියෙනවා බේබි රිබන් කොටසක්. ඉතින් ඒකේ අපි බලමු මිල කොහොමද කියලා. ඔයාලා දන්නවා බේබි රිබන් එකේ මිල රුපියල් 10යි. දැන් නම් ඒකේ මිල තව අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක බෙදා ගන්නවා අඟල් 36ෙන්. එතකොට එන්නේ 7.2ක් වගේ තමයි මුදල. ඉතින් අපි ඒක වැඩි කරගන්නවා අපිට අඟල් 2ක් යන හින්දා. එතකොට මෙතන අපිට ඇවිල්ලා තියෙනවා මුදල අපි ලියාගමු. මැද ෆිනිෂ් කරන රිබන් කොටසට වියදම් වෙලා තියෙනවා රුපියලක් වගේ තමයි අපිට වියදම් වෙන්නේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් වටේලා. ඊට පස්සේ අපිට එනවා අනෙකුත් නම් ඔයාලා දන්නවා අනෙකුත් වියදම් විදිහට එන්නේ පෝස්ට් ගාස්තුව ඒ වගේම කරන්ට් එක ඒ වගේම ඔයාට යන කාලයත් ලාභේ නෙමෙයි. ඔයාට යන අනෙකුත් වියදම් ටික අපි එක දල වශයෙන් දාමු 4.50ක් කියලා. ඒක වෙනස් වෙනවා හේතුව ඔයා තොග විදිහට පෝස්ට් ගෙන ගන්නවා නම් ඔයාට පෝස්ටල් ගාස්තුව අඩුවෙන් යන්නේ. ඉතින් අපි බලමු මේ මුළු එකතුව කීයද කියලා. ඉතලම අපි නම් මේ එකතු කරගන්නවා. ඊට පස්සේ 7.50, ඊට පස්සේ රුපියල, ඊට පස්සේ 4.50. එතකොට රුපියල් 22ක් ඔයාට සම්පූර්ණ මුදල විදිහට ගිහින් තියෙනවා. ඉතින් ඔයාලා හිතන ඇති මේ විදිහට හැමදාම මේ ගණන් එකතු කර කර කියලා දෙන්න ඕනේ නැහනේ කියලා. ඒ වුණාට මේක තේරුම් ගන්න බැරි යාළුවෝ ඉන්නවා මං හිතනවා. එයාලට තේරුම් ගන්න තමයි මම මේ වීඩියෝ එක ඔයාලට එකතු කරන්නේ. ඉතින් ඔයා මේක ජෝඩුවක් විදිහට හදනවා නම් ඔයාට වියදම් වෙලා තියෙන රුපියල් 44ක මුදලක්. මොකද 22 ඒවා දෙකක්. එතකොට 44යි. ඉතින් ඔයාට මේක පුළුවන් පැකින් එකක දාලා දෙන්න. එහෙම නැත්නම් මෙහෙමම තොග විදිහට දෙනවා නම් ඒ shop එකටම දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේ ජෝඩුව රුපියල් 80ට එහෙම නැත්නම් 75ට ඒක රුපියල් 100කට වගේ දෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ පැත්තේ සහ මේ වෙළඳ පොලේ මිලත් එක්ක ඔයා තීරණය කරන්න. මං ඉතින් හැමදාම කියනවා කලින් ඔයා පොඩි විසිට් එකක් දැගෙන පොඩි පොඩක් ටවුන් එකේ ඇවිදලා බලන්න කොහොමද කියලා. ඔයාලගේ ටවුන් එකේ තියෙන දේවල් වල මිල ගණන්. ඊට පස්සේ පුළුවන් ඔයාගේ එකට ඔයා දාන මිල තීරණය කරන්න. ඉතින් මේ විදිහට ක්ලිප් කාඩ් එකක් ගියොත් ඔයාට එතනටත් ගාණක් එකතු වෙනවා. ඉතින් ඒ දේවල් එකතු කරලා ඔයා මේකේ මිල විකුණන මිල තීරණය කරන්න. ඉතින් ඔයාට එකක් දෙනවනම් රුපියල් 22යි. නිෂ්පාදන වියදම ජෝඩුව හදනවනම් රුපියල් 44යි ගිහින් තියෙන්නේ. ඉතින් 22ක මුදලකට මේ හදාගන්න හැයා ක්ලිප් එක ඔයා රුපියල් කීයටද අලෙවි කරන්නේ ඔයාට තීරණය කරන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න ඔයාලා. සුබ දවසක් වේවා.